දිනාගත්තා. දිනාගෙන 94 බලයට ආවා. ඒ බලයට ඇවිල්ලා එතුමිය මේ රට මුල් කරගෙන ජනතාව මුල් කරගෙන රටේ සංවර්ධනය මුල් කරගෙන මේ රටේ සාමය මුල් කරගෙන කටයුතු කරා. මම හිතනවා එතුමියගේ කැපවීම සාමය කෙරෙහි එතුමිය කොයි අවස්ථාවකවත් එය වෙනස් කරේ නැහැ. ඒ වගේම මොන බාධා ආවත් මොන එතුමියට බෝම්බ ගහලා එතුමියගේ හැත් තුවාල කරලා තියෙද්දිත් එතුමිය කතා කරේ මේ රටේ සාමය පිළිබඳව සාමය උතුරේ නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව එය සාකච්ඡා මාර්ගයෙන් විසඳීම පිළිබඳව ඒ වගේම ලංකාවට තිබිච්ච ලෝකයේ ජාත්‍යන්තරයේ තිබිච්ච නරක නාමය මේ පසුගිය යුගයේ එතුමියට පුළුවන්කම ලැබුණා එතුමියගේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා වෙනස් කරන්න මේ රට මේ සුළු ජාතීන්ට සලකන්නේ නැති පිරිසක් නෙවෙයි යුද්ධයට යුදකාමී යුද්ධයටම වෙන් වෙච්ච පිරිසක් නෙවෙයි කියන එක ඔප්පු කරන්න එතුමිය කටයුතු කරා රටේ ඒකීයභාවය රට ඒකීයභාවය වෙනුවෙන් එතුමිය පෙනී හිටියා ඒක පෙනී සිටිමින් එතුමිය අන් ජාතීන්ට වියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනැගීම සඳහා නායකත්වය දෙන්නට එතුමිට පුළුවන්කම තිබුණා.